දැන් කොහෙද ඉන්නේ පොලිසිය? මේනි එක්කෙනයිද? අයියෝ. වැඩක් නැහැ ඉතින් පොඩ්ඩ ඉන්න බරක්. හරි. ආයිබෝන් කියල පිළිගන්න හැමෝම අද ඔන්න ඉන්ට්‍රෝ එක දාන්නත් බැරි වුණා. ඉතින් තනක් තිබ්බනේ ඇත්තම ඉන්ට්‍රෝ එක දාන්න අද වෙනස් දෙයක් කරන්න හිතුණා. ගේම් ප්ලේ එකක් කරන්න හිතුණා. GeForce Speed Most Wanted ගේම් ප්ලේ එකක් Most Wanted 2005 version එක. ඉතින් මේක ඇත්තම කාර් ගේම් එක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරලා බලන්න. ඉතින් දැන් කාර් ගේම් යන නම් සාමාන්‍යයෙන් ඇත්තම අනිත් කාර් තියෙන්නේ බෑ. දැන් ගේම් එක ගහලා නැති කට්ටිය බලන්න ඇති කොහොමද අනිත් කාර් පොලිසිය විතරක් මේකයි අපේ කාර් එක පස්සෙන් ඉන්නේ කියලා බලන ඇති. ඉතින් මේක එක මෝඩ් එකක්. මේ මෝඩ් එකේදී ඇත්තම බවුන්ඩි කියලා මේ බවුන්ඩි මෝඩ් එකේදී කරන්න තියෙන්නේ පුළුවන් තරම් කාර් හප්පලා වාහන හප්පලා මේ අසහනකාරී විදිහට හැසිරෙන්න තමයි තියෙන්නේ කාර් එකෙන්. හප්ප හප්ප කියලා කුඩු කරන්නම තමයි තියෙන්නේ. ඉතින් මේ කුඩු කරන යාට අපි ලකුණු හම්බ වෙනවා. මේ ලකුණු වලින් අපිට පුළුවන් බොස් කෙනෙක්ට ගේමේ ඉන්න බොස් කෙනෙක් ඒ බොස්ට චැලෙන්ජ් කරන්න. මෙයාගේ බොස්ලා 15 දෙනෙක් ඉන්නා. 15 දෙනාමම රේස් එකෙන් චැලෙන්ජ් කරලා දින්නහම ගේම් එක ඉවරයි. ඉතින් එතන දැන් මෙතන මේ මගේ දැන් බොස්ට චැලෙන්ජ් කරන්න බවුන්ඩි ඕන. මේ බවුන්ඩි එකතු කරන්න තමයි මේ පොලිස් කාර් කුඩු කරන්නේ. ඉතින් මැප් එකේ බුදු අම්මෝ. ඔයාලා පේනවා පොලිස් කාර් ගොඩකේ හෙලිකොප්ටර් එකකුත් එයාලා තියෙනවා. මේ මං වගේ අම්මෝ. මං වගේ ඉතමත් මේ පොඩි ප්ලේයර් කෙනෙක් අල්ලගන්න ප්ලේන් පිටින් එනවා ඉතින් ඈ. හරි අප්පා. දැන් මෙතන ගියනවා. ඕ යන්න 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 යන්න. දැන් මේ ගේම් එක පටන් ගත්ත ගමන් නම් ඇත්තටම මෙයාගේ හොඳ කාර් හම්බ වෙන්නේ නැහැ. කවල් කාර්යක් හම්බ වෙන්නේ. දැන් මේ කාර් එක ගත්තම බොස් කෙනෙක්ට චැලෙන්ජ් කරලා එයාට පින්ක් ස්ලිප් කියලා එකක් තියෙනවා. ඒ පින්ක් ස්ලිප් කාඩ් එක අපිට තෝරගන්න ඕන. ගේම් එක ගහලා බලන්න. එතකොට තේරෙයි මම මේ කියනවලට. මේ ඉතින් ඒකේ තියෙන බොස්ගේ කාර් එක ඕන්ද කියලා නෙවෙයි. ඉතින් කාර් එකක් ගිනව ගන්න නැතු ඉන්නේ. මේ කාර් එක ගත්තම. ඉතින් මේ ඒ කාර් එක තමයි මේ දෙන්නේ. මොකද්ද මම දන්නේ නැහැ. ලැම්බෝගිනි මොකක් දෙකක් තිබ්බේ. මම හිතන්නේ මේක තමයි ගේම් එකේ තියෙන හොඳම කාර් එක. හොඳ හොඳට යන්න පුළුවන්. දැන් මේ පොලිස් කාර් ගොඩක් එක පාටම කුඩු ගන්න පුළුවන් තැනක් තියෙනවා. මම දැන් ඒ තැන හම්බුන්නේ නැහැ තාම ඔයාලට පෙන්වන්න. සහ මේ යට ඔයාලට පේනවා මේ බස්ටඩ් කියලා එකක් තියෙනවා. මේ බස්ටඩ් తీරුවේ කියන්නේ වම් පැත්තට ගියොත් අපි අහුවෙනවා. දකුණු පැත්තට ගියොත් බේරෙනවා. ඉතින් බේරෙන්නෙත් නැතුව අහුවෙන්නෙත් නැතුව පොලිසිය අවුස් අවුස් ඉන්න තමයි මේකේ තියෙන්නේ. ඉන්න වෙලාවට අපිට ලකුණු හම්බ වෙනවා. ඉතින් මේක තමයි බවුන්ටි මෝඩ් එක. මේක අපි දැන් පොලිසර අහුනවා. මේක මන් දන්නේ. ඒක ගහලා බලන්න. ආ මෙන්න මෙතන. මෙන්න මේ දැන් මේ රවුම තියෙනවානේ. රවුම නේ ත්‍රිකෝණයක් දුහෙත් තියෙනවා. මෙන්න මෙතන හරහා අපි කාරෙක් ගියොත් යන්න අන්න දැක්කනේ. ඒක කඩාගෙන යනනම් පොලිස් කාර් ටික ඔක්කොම එක පාට කුඩු කරගෙන යනවා. එතකොට ඉතින් අපිට ලකුණු හම්බ වෙනවා. ඒ අපිට ආවහු මේ විදිහට තැනින් තැන කාර් මතු වෙනවා. දැන් මේ මගේ මීටරේ තියෙන බැටරි හා පැත්ත ඔයාලට පේනවා. ගින්නරක ලකුණක් එක්ක අංකයක් තියෙනවා. ඉතින් මේ අංකයෙන් මේ පෙන්නන්නේ හීට් ලෙවල් කියලා එකක් තියෙනවා. මාත් මේ මේක ළඟදී දැනගත්තේ. ගේම් ප්ලේ කරන්න දැනගෙන ඉන්න ඕනේ නේද තමයි මේ ඉන්ඩෙන්ටෙන් හොයලා බලාගත්තේ මොකද්ද මේ තියෙන්නේ කියලා. මේක වැඩි වෙන්න වැඩි වෙන්න කාර් වල මේ පොලිසිය ලෙවල් එක නිකන් වැඩි වෙනවා වගේ එකක් වෙන්නේ. ඒ කියන්නේ දැන් මම පොලිසිය දැන් මේ යනර පොඩි කාර් එකේ ඉඳන් ලොකු කාර් එකට යනවා මේ හීට් ලෙවල් එක වැඩි වෙදී. මම ඒත් බැලුවා දැන් මේ මේක එක තියෙද්දි මේ පොඩි කාර් එන්නේ ගෑවුනත් ඇති මෙන්න මේ වගේ විසියලා යනවා. දැන් තියෙන කාර් මගේ එක හැප්පුනම මම විසියලා යනවා. ඉතින් මම බැලුවා මොකද්ද මේ එකපාරට උනේ කියලා. පස්සේ තමයි දැනගත්තේ මේ හීට් සීන් එකක් තියලා. දැන් හෙලිකොප්ටර් එකකුත් එනවා පස්ස මැද්දේ මැද්දේ. ඔයාලට දැක්කද මම දන්නේ හෙලිකොප්ටර් අන්නේ කාර් තමයි පෙන්වන්න බැරි SUV ද මොකද්ද මන් දන්නේ. ඇවිල්ලා හප්පනවා. අපිවත් හප්පගෙන යනවා. ඊවා හරි දැන් මොකද හිදි හිදි හරි හීට් එක වැඩි වෙද්දි ඉතින් අමාරු වෙනවා. ඉතින් එන්න එන්න මේ
හැබැයි හීට් එක වැඩි වෙනවා අනිත් පැත්තට අපිට මේ බවුන්ටි ගහන්නත් ලේසි වෙනවා මේක තමයි විශේෂත්වය ඉතින් කන්ට්‍රෝල් කරගෙන ගහන්න ඕනේ දැන් අපි දැන් මේ ඔක්කොම මේ කුඩු කරලා බවුන්ටි අරගෙන ඔක්කොම කරලා අන්තිමට අහුනොත් ආයි අපිට මොකුත්ම නැති වෙනවා ආයි මුලින්ම ගහන්න එනවා දැන් ඔන්න හෙලිකොප්ටරේ හුත් වෙනවා ඉතින් මට තාම නම් මේක ගොඩක් අමාරු තැනක් හම්බුනේ නැහැ දැන් මම ගේම් ප්ලේ කරන්න කලින් නම් මම මේක දෙතුන් පාර ගහලා බැලුවා ඒක උනම් පුදුම අමාරු ඕකට්ටයක් තමයි හිටියේ මේ වව් හතර පැත්තෙන් එනවා මේ වාහන හෙලිකොප්ටරේකුත් එනවා දැන් මගේ දැන් හීට් එකත් අනිත් පැත්තෙන් වැඩි වෙනවා දැන් මෙතන හීට් එකත් වැඩිලා තියෙන ෆෑන් එකත් ඕෆ් කරලා තියෙන්නේ අප්පෝයි ඇත්ත මේක ඇත්තම 3D ගේම් එකක් නේ එතකොට දැන් මේ ෆෑන් එක ඕෆ් කරලා ඉන්න බෑ දාඩියේ මේ නොයිස් ෆෑන් එක සද්ද ඇහෙන හින්දා තමයි වාඩ ෆෑන් එක ඕෆ් කරේ ඇහෙන්නේ නැහැ කියන එක ඉතින් හීට් එක නම් මොන නේද වැඩි වෙනවා අප්ප අප්ප ඉන්නෝනේ හීට් එක ඔටෝමැටික්ලිම වැඩි වෙනවා මේ ගේම් එක ගහන කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් කමෙන්ට් කරන්න මට පොඩි උදව්වක් ගන්න තියෙන එක يعني මම දන්නේ සීන් වගේක් තියෙන ඉතින් ටිකක් දැනගන්න ඒ කාර්යයක් කුඩු කරාම හොඳටම හම්බ වෙනවා මේ බවුන්ටි බලන්න ඉතින් දැන් මෙච්චර කාර් රැවිලා එක කාර් එකක් අල්ල ගන්න වෙන්නේ ඊය අරින් බලමු ලංකා පොලිසිය කොච්චර හොඳද ගුඩ යනවා ඒ කියන්නේ දැන් තා පොඩ්ඩක් ඇද්දි මේක ලෙවල් 5 වෙනවා 5 වුණාම මොනවා වෙයිද දන්නේ නැහැ අතන මගේ තාම 5 වෙලාම නැහැ හෙලිකොප්ටර් දෙක තුනක්වත් ආවොත් මං හිතේ මෙතනින් යනවා ඒක ආපුවම මං ගේම් ප්ලේ එක නවත්තනවා කරන්න බෑනේ වැඩි මේ දැන් මේ රේස් නම් ඇත්තටම මම වැඩන්නේ නැහැ ඉතින් ඇත්තට මහා අමාරුවක් නැහැ බවුන්ඩි තමයි පොඩ්ඩක් අමාරු සහ අර බොස් ෆයිට් මොකද බ්ලැක් ලිස්ට් කියලා කියන්නේ මේ බ්ලැක් ලිස්ට් ලගේ මිෂන් තමයි පොඩ්ඩක් අමාරු යාලා අර වැඩ දදා අමුතු කාර් තියෙනවා ඒ යනවා මේ යාලා පොඩ්ඩක් ටෆ් අනික් කට්ටිය නම් ඇත්තට අවුල නැහැ සමහර ලාට ඉඳලා හිටලා අවුල් යනවා ඉතින් මේ මේ වරද්දකුත් නෙමෙයි නේද හොඳයි මං හිතන්නේ දැන් මේ ඊළඟ ලෙවල් එකට ගියාට පස්සේ අර කාර් එක වෑන් එක වෙනවද කොහෙද අර ලොරිය වගේ එකක් තියෙන්නේ අන්න ඔයෝව ඒවා විතරයි මං හිතන්නේ මේ කාර් එක දැන් අඩු වෙනව නෙමෙයි කියන කාර් ටිකක් ලොකු වෙනවා කියන එක තමයි කියන්නේ ආ මේකට ස්ලෝ මෝෂන් සීන් එකක් තියෙනවා ඒ කියන්නේ දැන් දැන් මතක් වුණේ හැප්පෙන්න වගේ යද්දි ස්ලෝ මෝෂන් දැම්මම ස්ලෝ වෙනවා තමයි කොහොමද මේක කරලා පෙන්නන්නම් වංගුවක් එහෙම ගද්දි ස්ලෝ මෝෂන් දාලා පොඩ්ඩක් හැරුවාම වංගුව ගානට හැරිලා එනවා ඉස්තරහින් හරවන්න ඔව් ඉස්සරහින් හරවනවා ඔව් ස්ලෝ මෝෂන් දැම්මම මේක දැන් මේ ස්ලෝ තියෙන්නේ මේ විදිහට අවශ්‍ය ගානට හැරෙලා එනවා ඉතින් ඕනෑට වඩා හැරෙව්වොත් 360ක්ම කරගෙන අංශක එතකොට ආයි පිළිපසරම එනවා මෙන්න ආයි රතු පාට දැනක් තියෙනවා කාර් ගොඩක් තියෙනවා නම් තමයි දැන් මේක හරියන්නේ මම හිතන්නේ දැන් නම් බවුන්ටි ඇති දැන් මම පොඩ්ඩක් පයින් හදන්නේ يعني පැනලා යන්න මේකේ තියෙනවා හයිඩින් ස්පොට්ස් කියලා එකක් ඒ හයිඩින් ස්පොට්ස් වලට ගියාට පස්සේ මෙන්න මේටි මේ මේකක් ගාන ගිහලා නතරලා හිටියම ට්‍රක් ගාල කූල් ඩවුන් වෙනවා කූල් ඩවුන් එක පිරෙනකන් පොලිසිය අපිව දැක්කේ නැත්නම් අපිට බවුන්ටි එක එකතු වෙනවා ඉතින් හරි ඊට පස්සේ අන්තිමට අපිට මේ විදිහට බවුන්ටි එනවා බවුන්ටි ටෝටල් බවුන්ටි එන්න වැඩි වෙනවා මේ විදිහට මම මේක ස්කිප් කරනවා මේකත් ස්කිප් කරනවා මෙතන අපිට මැසේජස් එනවා ඒ කියන්නේ අර නිකන් අර කලින් ඉන්ෆෝ ස්පීඩ් සීන්ම තමයි තියෙන්නේ මෙතන මේ මැසේජස් එනවා නිකන් අර මම නම් මේවා කියවන්නෙත් නැහැ මොනවද තියෙනවද දන්නෙත් නැහැ අපරාදී මේ දැන් මොකද්ද හීට් ලෙවල් එක 4 මං ගේම් එක ටග් ගාලා සේව් කරලා තව එකක් ගහනවා
හරි ඕන මන් දැන් මේ ගේම් එක ටග් ගා සේව් කරා ඒකට තමයි මම පොඩ්ඩක් අනේ නිකන් වීඩියෝස් කට් කරලා වගේ ගත්තේ දැන් මේ තා පොඩ්ඩක් ගහන්න හිතුණා මේ හීට් ලෙවල් එක 5 වුණොත් මොකද්ද වෙන්නේ කියලා බලා ගන්න දැන් සීන් එක තියෙන්නේ මේ වොන්න ඕක තමයි පොලිස් කාර් එන්නේ නැහැ ඕන වෙලාවට දැන් මාර වැඩක් ඉතින් මේ සාමාන්‍යයෙන් දැන් පොලිසිය එපා හොරා හොයාගෙන යන්නේ මේකේදී මේ හොරා යන්න ඕන පොලිසිය හොයාගෙන මේ බලන්න ඒක හයිඩින් ස්පොට්ස් කියන මෙයාට යන්නේ නැහැ මොකද මට ටග් ගාලා යන්න ඕන මේ ටග් ගාලා යන්නේ පොලිසිය හොයාගන්න ඕන නැත්තම් මේ කූල් ඩවුන් එක පිරුණත් අපි බේරුණා කියලා තමයි යන්නේ මොකද මේ වෙන්නේ පොඩ්ඩක් මම හිතන්නේ දැන් මේක හීට් එක වැඩි කරගත්තොත් ෆෑන් එක නෙමෙයි මේ වද ඇත්ත ගේම් එකේක ආන්න හරි අර නියම් බ්ලින්ක් වුණා වගේ එක තමයි බලමු මොන වෙලා තියෙද කියලා අම්බු රේස් කාර් එන්නේ අම්බු රේස් කාර් වගේ දැන් අර මූල හරියයි මේකේ මතක ඇති නිකන් අමුතු රේස් කාර් වගේ හැම තැනින්ම එනවා මෙයාලා කෝලිමකට යන්නේ කලින් කට්ටිය ඔහේ යනවා බලමු තාම මොන හරි වෙනස්කම් වෙලාද කියලා තව මොන හරි වෙනස්කම් වෙලා ඇති අනිවාර්යෙන්ම ඉතින් මෙතන මෙයාලගේ මේකක් තියෙනවා කාර්මියා කාර් ඉන්න වැඩිලා තියෙන එන ගාන මම හිතන්නේ දැන් රවුන්ඩ් හෙලිකොප්ටරෙත් ආවා හෙලිකොප්ටරෙත් මම හිතන්නේ දැන් ඉක්මනට එනවත් දන්නේ නැහැ මේ හීට් ලෙවල් එක වැඩි වෙච්ච වෙලාවට සමහරලාට ඒක පාටම මගේ හෙලිකොප්ටරයක් එනවා නැත්නම් පයින්නේ නැහැ සාමාන්‍යයෙන් ෆෙඩරල් පර්සිට් නැගේ ෆෙඩරල් කාර් එකක්ද කොහෙද මේක මේ ෆෙඩරල් මොකක්ද එකක් තිබ්බා අපරාධය අර පැත්තෙන් කියන අර කඩාගෙන යන්නේ ඉතින් මේ කොහොමද ගේම් එක ගැන දන්න හට්ටි ඉන්නා නම් කමෙන්ට් කරන්න ගොඩක් වටිනා මේ ගේම් එක පිළිබඳව මොන හරි දෙයක් දන්නවා නම් කමෙන්ට් කරන්න දන්න දෙයක් ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවා නම් ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක උත් කමෙන්ට් කරගෙන යන්න මේ කමෙන්ට් එක පින් කරනවා සහ ඔන්න ඔය ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගැන එහෙම ඉල්ලපු කට්ටියට ඒවත් වීඩියෝ එකක් එනවා මොකද්ද ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් මේ වීඩියෝ එක ඉවරනම් බලන්න අග දාලා තියෙනවා මම ඊළඟට එන වීඩියෝ එකේ thumbnail එක ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ප්‍රෝලාට වෙබ්සයිට් එකක් කියලා තමයි වීඩියෝ එක හදන්නේ ඒ වීඩියෝ එකත් බලන්න එකතු වෙලා ඉන්නේ subscribe කරන්න ඒ වගේම ආයිත් මතක් කරනවා subscribers 10,000ක් ආවම ගොඩක් හොඳට මම එතරම් දැන් භාගයට භාගය හදලා තියෙන එක يعني අලුත් ඉන්ටර්වයුව එකක් තියෙනවා ඒක තියෙනවා සහ වීඩියෝ ක්වොලිටි එක ගොඩක් වැඩි කරනවා ඔඩියෝ ක්වොලිටි එකත් වැඩි වෙනවා මේ තව ටික දවසකින් මයික් එකක් ඕඩර් කරා ඔන්ලයින් eBay වලින් ඒකත් මම පාවිච්චි කරනවා පාවිච්චි කරලා ඔයාලට වඩාත් හොඳටම මගේ වීඩියෝස් වල ක්වොලිටි වැඩි කරලා වඩාත් හොඳ අවුට්පුට් එකක් ඔයාලගේ දැනුම තාක්ෂණික පිළිබඳව දැනුම ගේමින් හැම දෙයක්ම කලින් විදිහටම සුපුරුදු විදිහටම අරගෙන එන ගමන් ක්වොලිටි එක ගුණාත්මක භාවය වැඩි කරලා අරගෙන එනවා ඉස්සරහට වීඩියෝස් කීපයක්ම ඒවා බලන්න ආයිත් මතක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න සබ්ස්ක්‍රයිබර්ස් 10,000 ID විශේෂයෙන්ම කරගෙන යනවා අර වැඩේ ඒ කියන්නේ අර අලුත් ඉන්ට්‍රෝ අප්පා මේ නේද කාර් එකට අහු වුණා මේ අර මොකද්ද කටු කටු වගේ සීන් එක මයි දැන් දැන් පිටිපස්ස රෝද වැඩ කරන්නේ ඕ තනි රෝදෙන් තමයි දැන් ගහන්නේ ඉතින් අර බස් මේ අර රතු වඩ తీරු එහාට ගියා හින්න අහු වුණා ඔය සමහරලාට කටු කටු දෙන්නේ ඒ වගේ වෙනවා දැන් මෙතන අමා මන් දන්නේ පොලිසිය අනේ මන් දැන් මොකුත් කියන්නේ නැහැ පොලිසිය ඉතින් අන්තිමට අපි අහු වෙනවා අපිට සල්ලි දීලා යන්න පුළුවන් මෙතනින් සාමාන්‍ය පොලිසිය වගේමයි සල්ලි දෙන්න පුළුවන් නැත්තම් මාක කියලා එකක් තියෙන එක දෙන්න පුළුවන් මන් දැන් මාක දීලා මම කාර් එක සිලෙක්ට් කර ගන්නවා දැන් ඇත්තටම ඔයාලට වෙනදි මම කාර් එක ගොඩක් හොඳයි මෙතන මේ උඩ acceleration speed handling ඔක්කොම හොඳටම ගන්නට වගේ තියෙනවා ඒකයි මේ ලේසි නැත්තම් මුලදී වගේ නම් ඉස්සු වෙන පාට අමාරුයි ඉතින් අහු වුණා ඉතින් කරන්න දෙයක් නැහැ full operation එකම game play එක කරා තව තම free fire pubg ගැන videos කරනවා එයාත් බලන්න එහෙනම් සුබ දවසක් හැමෝටම ආයුබෝවන් මම භාෂණ හරිසන්දර YouTube channel එකේ